රට පිළිබඳව මේ වන විට මහජනතාව අතර අනාගත බලාපොරොත්තුවක් ඇති වී තිබෙනවා. එහි ප්‍රතිරාවයක් වෙන්නට ඇති මේ තරුණ පරම්පරාව මේ සිද්ධ කරන කාර්යය. මේ පිළිබඳව අතිගරු ජනාධිපතිතුමාත් ප්‍රකාශයක් නිකුත් කරලා තිබුණා. අනාගතයේදී මේ නිර්මාණය වුණු චිත්‍ර ඉදිරියට පවත්වා ගැනීමේ කාර්යය ඒ ප්‍රාදේශීය පාලන අධිකාරිය, නගර සභාවන් සහ රාජ්‍ය ආයතන සිද්ධ කරන්නට ඕන කියන කාරණය මගේ කල්පනාවට නැමෙනවා. ජනාධිපතිවරණයෙන් පසුව වර්තමානයේ ඇති වෙලා තිබෙන රජය පිළිබඳව විශේෂයෙන් අපි සතුටු වෙනවා. මේ තරුණ ප්‍රජාව, සාමාන්‍ය ජනතාව විශාල ප්‍රබෝධයකින් සිටින බවක් අපිට පේනවා. එහි ප්‍රතිචාරයක් හැටියට තමයි අපි දකින්නේ නගර අලංකරණය, ඒ වගේම යුක්තිගරුකව කටයුතු කිරීමට තිබෙන ප්‍රවණතාවය වයි තාමත් අගය කළ යුතු දේවල්. ජාති ආගම් බේද පසෙක දැමු මුස්ලිම් ජාතික තරුණියන් පවා මෙම නිර්මාණ කාර්යයට හරි හරියට දායක වනවා. තරුණ පරපුරේ මෙම කැපකිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අදහස් දක්වුවා. දැන් ලංකාව දැන් සූර පුරක් කළානේ තියෙන්නේ. කොල්ලෝ ගිහිල්ලා පාරේ පේන්ටලින් ඇඳමත් ඒකත් මොකද ඒගොල්ලන්ගේ තේමාව, ඒක නිසා වෙච්ච දෙයක් කියලා නේ කියන්නේ. දැන් මේ ළමයි ලංකාවේ පරිසරයේ සුන්දර කරලා කොල්ලෝ ටිකක් ගිහිල්ලා පාලමක් කර ඇඳත් කියන්නේ මේක තමයි පැතූ රට කියලා. ඉතින් ඒ වගේ ගොං ජෝක් දාන නිසා ඒ ගොං ජෝක් බලාගෙන අපි පොඩ්ඩක් තවත් දිග දවසක් බලාගෙන ඉන්න ඕම කරගෙන යන්නේ කියලා. අලුත් දේශපාලන සංස්කෘතියක්, අලුත් සමාජ පරිවර්තනයක් ස්වේච්ඡාවෙන් ගොඩනැගෙමින් තියෙන වෙලාවක්. මේක ඉවසා දරා ගන්නට බෑ පළක් ඇයිද? එක කාලයක චෝදනා කරා හමුදාව දාලා කානු සුද්ධ කරනවායි කියලා, එයා පොලිසිය දාලා සුද්ධ කරනවායි කියලා දැන් චෝදනාවක් තියෙනවා. හැබැයි පොලිසිය නෙමෙයි, මේ රටේ පුරවැසියන් ඇඟට අරන් තියෙනවා මේ රට පිරිසිදු රටක් කරන්නට ඕනේ. කොළ නිල් කහ පාට ඔක්කොම පැත්තක දාලා මේ කැපුවත් රතු කැපුවත් නිල් කියන ඒ සංකල්පය ඉවතට දාලා රට හදමු අපි එක්කාසු වෙලා කියන තැනකට අද රටේ ජනතාව එක්ක රාශි වෙලා.